සුබ සන්ධ්‍යාවක් ඔබ ITN ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම නිශාන්ති දිල්රුක්ෂේ මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ගුවනේ විකුම් පෑ විරුවෙකුට අත් වූ ඉරණම මෙරට ශ්‍රමිකීන් ආර්ථික නවීකරණයකට සූදානම් කළ යුතු බව අගමැති පවසායි පාස්කු ප්‍රහාරයේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය ලොවටම ආදර්ශයක් යශෝෂි අකාශිකින් ප්‍රකාශයක් පාසල් නියාමනයේට නව පනත් කිතුම්පතක් කඩිනම් තීරණයකට එන්නේ ඇමරිකාව ඉන්දියාවට හා පාකිස්තානයට දැනුම් දෙයි उड़गुने वीर विक्रमान्वित दस्कम देखो तवत विरुविकु अद देट हिमिवना अंपार उहन हमुदा कंदूरे पेरशूट पुहनुवक निरतव सिटिन अतर तुराई ओहु मेसे जीवित अक्षेट पात्वने पेरशूट मकिन उड़गुने सिट बिमट पैनीम नरंबन बोहो दिन आकर एस पिनवन दर्शन्या एहिन උඩුගුණේ සිට පනින වික්‍රමයට එක් වෙන අයට නම් ය මාරාන්තික ගමනක්. පසුගිය නිදහස් දින උත්සවයේදී පෙරෂුට් සම්දර්ශනීයට එක් වූ පිරුවන් ඒ බව පින් පහතුන් අයරු අපේ මතකයේ තවමත් පවතිනවා. මේ බේස් ජම් පෙරෂුට් එක උඩරිම අඩි 50ක් ඇතුළත සම්පූර්ණ දිගෑරීම සිදු වෙලා පෙරෂුට් එකට සම්පූර්ණ හුලම් පිරෙනවා. එතකොට මේ හොටලේ අඩි 580ක් වගේ උසක් තියෙන අපිට උඩරිම වැටෙන්න පුළුවන් තප්පර 4ක් විතර. තප්පරේ ගාරි පොඩි හරි ඩිලේයක් වුණොත් ජීවිත හානියක් හරි මාරාන්තික තුවාල ඒ වගේ දේවල් තමයි වෙන්නේ. මේ පෙරෂුට් එක ඔතා ගන්න පයින් කට්ටිය විසින් අනික අපිට අමතර පෙරෂුට් එකක් නැහැ. ඊට අමතරව ඔතද්දී අපි නිවැරදිව මේ පෙරෂුට් එක ආරක්ෂාකාරී ඔතා ගන්න උනේ එතීම අනුව තමයි අපේ පයින් පිම්ම කොච්චර සාර්ථක වෙනවද කියලා. නිදහස් දිනයදා ඡාතියකට අභිමානයක් එක් කරමින් උඩුගුවනේ සිට පැරෂුට් සම්දර්ශනයට එක් වූ මේ පිරිස අතර සිටි එක් විරුවෙකු අද අප අතරින් සදහටම වෙන්ව කී මේ ක්‍රියාවේ භයානකත්වයේ පින්පා දෙමින් වාතර පොහුල්පැල්ල ප්‍රදේශයේ පදිංචි HKC කුමාරසිංහ වන මෙම බල්ලලක් නිලධාරිවරයා වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ පැරෂුට් කරු නමින් ඔහු යුද හමුදා විශේෂ බලකයයි නිර්භීත සිබලේ ක්‍රොයේෂියාව ඉතාලිය ජර්මනිය ඇතුළු රටවල් රැසක මොහු පුහුණුව ලබා තිබෙනවා අම්පාර උහන හමුදා කඳවුරේ පුහුණු වීම වල නිරත වන අවස්ථාවේ පැරෂූටය දිසි ලෙස දිග නොහැරීමින් පැරෂුට් කරු මෙම අවාසනාවන්ත සිද්ධියට ලක් වූ බවයි වාර්තා වන්නේ ඔහු තුවාල ලැබූ වහාම රෝහල් ගත කළද ජීවිතේ බේරා ගැනීමට හැකි වූයේ නැහැ. පැරෂුට් කරුගේ අභවයේ සැලවීමත් සමග ඔහුගේ ගම් ප්‍රදේශයේ බොහෝ දෙනා දැඩි ශෝකයට පත් වුණා. එමෙන්න දිවසියන් හැඬු කඳුලින් පසුවන බවයි අප වාර්තාකරු පවසන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය ලෝකයටම ආදර්ශයක් බව ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියුජිත යශෝෂි අකාශි මහතා පවසනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ අකාශි මහතා මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද බිම හමුවට එක්ව සිටියා යශෝෂි අකාශි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණේ ජනාධිපති කවරලේදී ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියා වෙනුවෙන් අකාශි මහතා දරූ නොමෙත උත්සාහය පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී ස්තුතිය පළ කළා. එමෙන්ම ලෝක සාමය තහවුරු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහා කළ මෙහෙයද අගය කළා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවති ජාතික සම්මාන උරලේදී ශ්‍රී ලංකා රත්න සම්මානින් යශෝෂි අකාශි මහතා පිදුම් ලැබුවා. තමාට ලබා දුන් ගෞරවය පිළිබඳ අකාශි මහතා ජනාධිපතිතුමාටත් ශ්‍රී ලංකේ ජනතාවටත් මෙහිදී ස්තුතිය පළ කළා.
මෙරට ශ්‍රමිකයන් ආර්ථික නවීකරණය සඳහා සූදානම් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කම්කරු අමාත්‍යාංශයේ ඉදිකළ මෙහෙවර පියස කාර්යාල සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නාරාහෙන්පිට පිහිටි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශ පරිශ්‍රයේ මෙම මෙහෙවර පියස කාර්යාලය පිහිටුවා තිබෙනවා. ඒ විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද සහභාගී වුණා. රටේ ශ්‍රම බල කායට පළදායී හා විශිෂ්ට සේවාවක් එකම වහලක් යටදී ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙහෙවර පියස ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 8500ක් වැය කර තිබෙනවා. මහල් 32කින් සමන්විත මෙය රජයේ සතු විශාලතම හා උසම ගොඩනැගිල්ලද වනවා. රටේ ආර්ථිකය ගෙනියන්න බෑ මේ අමාත්‍යංශේ නැත්තම්. විශාල සේවක පිරිසක් සඳහා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, ඒ ආරවුල් විසඳන්න, සමාජ ආරක්ෂණ ලබා දෙන්න අන්න ඒ වැඩ කටයුතු සිදු නොවුනොත් අද මේ රටේ ඒ කර්මාන්ත ශේත්‍රවල සාමයක් තියෙන්නේ නැහැ. ආර්ථිකය දියුණු වෙන්න, ආර්ථිකය දියුණු වෙන්න එක එක ප්‍රශ්න ඇති වෙනවා. ඒකට විසඳුම් මොමනයි. ඒ වගේම සේවක පිරිස වැඩි වෙන්න සේවක ආරක්ෂණය වුමනයි. සේවක ආරක්ෂණය පමණක් නෙමෙයි. මේ සේවා පිරිස් මේ රටේ ආර්ථිකයේ නවීකරණයටත් ඒ වගේම අපි සූදානම් කරන්න තිබෙනවා. එහෙනම් මේක තමයි අපි ලෝකයක එකතු වෙලා අපේ ආර්ථිකය දියුණු වෙන්නේ. අද අපිට ඇත්ත වශයෙන්ම අපේ ශිල්ප දැනුම වැඩි කරන්න තියෙනවා. ශිල්ප දැනුමක ආදායම් වැඩි කරන්න. අපි ආදායම් වැඩි කරන්නේ නැත්නම් වෙනත් රටවල ගිහින් රැකියාව බලාපොරොත්තු. විශේෂයෙන්ම ඊළඟට අපේ අවධානය යොමුලා තියෙන්නේ මේ රට ඇත්ත වශයෙන්ම සම්පූර්ණයෙන්ම අපනයන ආර්ථිකයක් බවට පත් කරන්න. අපනයන ආර්ථිකයක් පත් කරාම එහෙනම් ඒ සංඛ්‍යාව තවත් වැඩි වෙනවා. සාමය ආරක්ෂා කරන්න මීටත් වඩා වැදගත්. ඒ අපනයන ආර්ථිකයකට යන්න ඒ සඳහා අවුමනා මුදල් එකම මතක තියාගන්න හතරවෙනි කර්මාන්ත විප්ලවයේදී මිනිස්ශ්‍රමයේ වාගෙම යන්ත්‍ර සූත්‍ර වැඩි වැඩියෙන් ගදෙනවා ඔටෝමේෂන් නොදවන්ට යනවා අනේ හා සමග සේවක පිරිස ආරක්ෂා කරන්න මේ හැම කාරණේටම අවධානය යොමු කරන්න ඔකද අපි දැන් ඇවිල්ලා තියෙන්නේ එතෙන්ට යන්න මේ අවුරුදු පහේදී ආර්ථිකය සකස් කරේ දෙවනුව අපනයන ආර්ථිකයට යන්න ඉතින් රටේ ආර්ථිකය සකස් කරන ප්‍රශ්න ගණනාවක් තිබුණා විශාල ණය බරක් තිබුණා අනික් ප්‍රශ්නත් තිබුණා ප්‍රශ්න මොකක් හරි වුණත් මේ රටේ ජනතාවගේ ආදායම අපි වැඩි කරා කියලා මම කියන්න කැමතියි 50% ඉඳන් 100% වාගේ ආදායම් හැමතැනම වැඩි වෙලා තියෙනවා අන්න ඒකයි අපිට ආඩම් මේ ඉදිරි සති කීපය තුලදී මම දැනටමත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තියෙන අනපනත් රාශියක් පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා සේවයේ යෙදিলা විශ්‍රාම ගිහාම අපේ අහිංසක ජනතාව ඒ අයගේ විශ්‍රාම වැටුප ලබා ගන්නට ඒ අය අද ලොකු සටනක යෙදලා ඉන්නවා. අපි දන්නවා සමහරුන්ට විශ්‍රාම වැටුප හිමි වෙනකොට ඒ අය මිය ගිහිල්ලා ජීවතුන් අතරත්. අපි අනපනත් ගේනවා. දැන්වත් කැබිනට් මණ්ඩලයේ ඔබතුමන්ලගේ අනුමැතිය මට ලැබිලා තියෙනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් මේ රටේ සේවයට යොදවලා ඒ පුද්ගලයා විශ්‍රාම ගිය දිනේ සිට දින 60ක් ඇතුළත අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාගේ විශ්‍රාම වැටුප ඒ පුද්ගලයා සතු වෙන විදිහේ නීති රීති අපි අලුතෙන් ක්‍රියාත්මක කරන්නට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මෙහෙවර පියස ගොඩනැගිලි සංකීර්ණයේ මහල් 5ක් වෙන් කර ඇත්තේ රථ ගාල් කිරීම සඳහායි. සියලු සේවාවන් එකම වහලක් යටදී ලබා දීම සඳහා අවශ්‍ය සෑම කාර්යාලයක්ම මෙහි පිහිටුවා තිබෙනවා. ජනාධිපතිතුමා ඇතුළු පිරිස මෙම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ විධිමත් ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මේ අතර හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද ජනාධිපතිතුමා මුණ ගැසුණා. හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද දහවල් ජනාධිපතිතුමා මුණ ගැසුණේ ජනාධිපති කාර්යාලයේදී. හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අගය කළ අතර අනතුරුව සුවත කතාබහකද නිරත වුණා. හිටපු යුද හමුදාපතිවරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වුවා. මේ අතර පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කරමින් විධිමත් අයුරින් ඒවා බෙදාහැරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා. එහිදී වැඩි අවධානයක් යොමු වී ඇත්තේ අවසර නොලත් ගල්වලවල් සහ මසුන් මැරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සිදුවන විශාල පරිසර හානිය පිළිබඳවයි. එම ඉඩකඩ අවරාලමින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම කළමනාකරණය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එමින්ම ජාතික ආරක්ෂාව තහවුරු වන අයවින් පුපුරන ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදු වී තිබු බවට ජනාධිපතිතුමා එහිදී උපදෙස් ලබා දුන්නා. පුපුරන ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සියලු ආයතන විධිමත් සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා නව ක්‍රමවේදයේ සැකසීම සඳහා සියලු ආයතනවල අදහස් හා යෝජනා ලබා ගැනීමටද උපදෙස් ලබා දී තිබෙනවා. පෞද්ගලික ජාත්‍යන්තර හා රජයේ පාසල් නියාමනය කිරීම සඳහා අවශ්‍ය නව අධ්‍යාපන පනත් කෙටුම් පතක් ළඟදීම ගෙන එන බව අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. वर्तमान ये जात्यांतर पासल पवत्तागन अनु लबन्ने समागम पनत व्यापार नाम लियापंच किरीमे आज्ञा पनत अर्थे समागम को व्यापार क्लेस लियापंच किरीमेनी एमनिसा मेव पासल पिरिमद निवेदि तोरतु अध्यापन अमात्यांशे सतु नोवे पौद्गलिक पार्श्वेकर पासल आरंभ कल हकीवन परिधि एकदाश्रम सी हटेके अंक अटदारन उपकृत पाठशाला अभ्यास विद्यालय अतिरेक विधि विधान पनते पिसिपस्वनि वगांतिय संशोधने करनते जात्यांतर पासल अध्यापन अमात्यांशे अर्थे लियापंच किरीमट हो एवा नियामने किरीम අධ්‍යාපන අමාත්‍යාංශයේ නෛතික බලයක් නැත. මේ අපේ රටේ දරුවෝ ඔවුන්ට මුදල් තිබුණත් ඔවුන් මේ අධ්‍යාපන ලැබන ආයතන පිළිබඳව ප්‍රමිතියන් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කරා මාතෘතුමනි. මේ පාසල් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඍදු මැදිහත් වීම පිළිබඳව අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න පුළුවන් යෝජනා මාලාවක් අමාත්‍යාංශය තුල තියෙනවා කියලා දැනගන්නට ආස. කාලයත්තිසි ආපු ප්‍රශ්නයක් මේක. ඒ නිසා අපි දැන් අධ්‍යාපනයට සඳහා නව අධ්‍යාපන පනතක් සකස් කරලා තියෙනවා. මේ පනතෙහි තියෙනවා සියලුම ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල්, පාසල් නියාමනය කිරීමේ වැඩපිළිවෙල හදලා තියෙන මේ පනතට අතුලත් කරලා තියෙනවා. දැන් අර ජාත්‍යන්තර පාසලකින් රජයේ පාසලකට ඉස්සෙල්ලා එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දැන් එහෙම එකක් නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම් ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් ඌ පනත් කෙටුම් පතට පක්ෂව ඉදිරිපත් කර තිබූ පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අද පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මේ බව ප්‍රකාශ කළා. මරණ දඬුවම් අහෝසි කිරීමේ නැමැති පනත් කෙටුම් පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හැම ප්‍රතිපත් කළද පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දීමට කැමැත්තේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව යම් පනත් කෙටුම් පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තිබෙන අනුකූල බව ප්‍රකාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණමය බලයක් නොමැති බැවින් මෙම පෙත්සම් තුන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කෘතය මම නියෝග කරමි. රජ ඉදම් විශේෂ විධි විධාන පනත් කෙටුම් පත ඉල්ලා අස්කර ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රජ ඉදම් විශේෂ විධි විධාන පනත් කෙටුම් පත ඉල්ලා අස්කර ගන්නවා ගරු නියෝජ්‍ය කතානායක තුමනි. මොකද අපේ බලාපොරොත්තු වුණේ මේ රටේ ඉන්න ඔප්පු නැති ලක්ෂ 25කට ඔප්පු දෙන්න සින්නක් කර අයිතිය. අපි පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනකොට මොකද විපක්ෂයේ මන්ත්‍රීවරු උසාව ගිහිල්ලා ඒක නැවැත්ස 25කට සින්නක් කර අයිතිය දෙන්න. ඒතර නායක ගන්න පුළුවන් ඒක දිනු කරන්න පුළුවන් විකුණන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සුන්ට අපි අයිතියක් ලබා දෙන්න හදනකොට මේ අය විරුද්ධුද ඉල්ලාස් කර ගැනීම පිළිබඳව සභාව එකඟද? ආයි ආයි යටි අරමුණ තියෙන්නේ මේ මහ පොළොවේ අයිතිය විජාතීකරණය කරන්න. ඒකට විරුද්ධව තමයි අපි මේ ක්‍රියාමාර්ගය ගත්තේ. හොඳයි. ඒ නිසා ඒ ඉල්ලාස් කර ගැනීමට අපි සම්පූර්ණයෙන් එකඟ. මේ අතර මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනීමට සහාය දැක්වූ සියල්ලන්ට අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රණාමය පුද කළා. සිය දලදා පෙරහැර සාර්ථකව පවත්වාගෙන යන්න අවස්ථාවක් ලැබුණා. මම මේ අවස්ථාව මහනුවර වාසී ජනතාව වෙනුවෙන් බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරක්ෂක ඇමතිතුමා ගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රාජ්‍ය ඇමතිතුමා ත්‍රිවිධ හමුදා පොලිසිය STF එක ඒ සියලු ආයතන ඉතාමත් හොඳින් රාජකාරී කරපු නිසා සිය දලදා පෙරහැර සාර්ථකව පවත්වාගෙන යෑමේ අවස්ථාව ලැබුණා. බෞද්ධ ජනතාවගේ ප්‍රණාමය මම පුද කරන්න කැමතියි. බුද්ධංශයේ පනතක් මගින ස්ථාපිත කර ශක්තිමත් කළ යුතු බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ත්‍රිපුද්ගල ජනාධිපති විශේෂ කොමිසමේ සාමාජිකයන් ප්‍රකාශ කරනවා. මෙම ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ කරුණු දක්වමින් අදාළ සාමාජිකයන් මේ බව කියා සිටියා. එම කොමිසමට අයත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන යන මහත්වරුන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද කරුණු දැක්වුවා. ඔබලට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා මේ කමෙන්ට් වල සහාය වෙන්නට. ඔබතුමාලගේ ප්‍රධාන නිර්දේශ ආදිය පිළිබඳව යමක් අපිට අපි දැනුවත් කිරීමේ 21 වෙනි දින සිදු අතපසු වීම එහෙනම් කොච්චිකඩේ පිපිරීමට සම්බන්ධ පොලිස් ස්ථානය
වෙරළබඩ පොලිසිය. වෙරළබඩ පොලිසියට පොලිස්පතිතුමාගේ අර FNA කියලා සටහනක් තිබුණා. ඒ FNA සටහනෙන් පස්සේ කොහොම හරි කොළඹ දිසාව බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යම්කිසි ලිපියක් සකස් කරා. නමුත් ඒ ලිපිය වෙරළබඩ පොලිසියට හම්බුනේ 21 වෙනිදා හවස 4ට. එනි සිද්ධි සිවිලා ඉවරයි. ඒ සිද්ධියට වෙච්ච තැන ඉඳලා තමයි කොච්චිකඩේ ස්ථානාධිපති පොලිසියට ගිහිල්ලා ඒක බලන්නේ. එතකොටයි මේ දැනුවීම එයාට අර ආපු ලියුම එන්නේ. ඉතින් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අපි නිර්දේශ කර දැක්කා අතුපසුවීම්. එතකොට ඒ වැනි දෙයක් කටාන පොලිස් ස්ථානයේ සිදු වෙලාම නැහැ. කටාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ඒ සටහනක් ලැබෙනවා අප්‍රේල් 13 වෙනිදා. ඔහු ඒක ඔහුගේ සතිපතා පන්තියට ගන්න පොතක අලවලා තියෙනවා අප්‍රේල් මාස 20 වෙනිදා වෙනකන්. ඔහු 20 වෙනිදා තමයි ඒක සාකච්ඡා කරා කියලා කියන්නේ. ඒකම අපි බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපි නිර්දේශයන් කරා පනතකින් එය ස්ථාපිත කළ යුතු බවත් ඒකම ඊට වඩා වගකිය යුතු ආකාරයකට බුද්ධි අංශ ක්‍රියා කළ යුතු බව අපි නිර්දේශ කළා. ඒකම අපි මුස්ලිම් ආගමික අමාත්‍යාංශයේ නිලධාරීන් අපිගේ සාක්ෂි අපි විමසුවා. එතකොට ඔය මද්රසා පාසල් සම්බන්ධ වර්ධනය සහ ඒවැනි දේවල් සම්බන්ධයෙන් අපි නිර්දේශයන් අපි නිර්දේශ කරා. ඒකම ආගමික ස්ථාන පිහිටුවීමත් ඒකම ආගමික කටයුතු එක් අමාත්‍යාංශයක් යටතේ සියලුම ආගමික කටයුතු කළ යුතු බවට අපිට සාක්ෂිවලදී පෙනුණා. එතන ඒවැනි නිර්දේශයන් අපි ඉදිරිපත් කරා. ඒකම සහජීවනය ආගම් අතර ජාතීන් අතර ඇතිවෙච්ච සහජීවනය ගොඩනැගීම සඳහා රජය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අපි නිර්දේශන ඉදිරිපත් කළා. ජාති බුද්ධි ප්‍රධානී එතුමා හරහා මේ නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකේ සාකච්ඡා වීමත් සාකච්ඡා නොවීමත් පිළිබඳව මතභේදාත්මක ප්‍රශ්න කිහිපයක් ඔබතුමන්ලත් ඒක අහලා ඇති. ඒත් එක්කම දැන් ඔබතුමාට පුළුවන්කම ලැබුණාද මේ පද්ධතිය පිළිබඳව මේකේ සම්බන්ධීකරණය පිළිබඳව යම් නිර්දේශ ඉදිරිපත් කරන්න? අපි මුලින් සඳහන් කරපු විදිහට මේ බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කියලා අපි මාතෘකාවම විදිහට තිබුණේ. එතෙන්දී අපි සඳහන් කරේ දැන් මේ බුද්ධි අංශ ගණනාවක් තියෙනවා මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන. එතකොට මේ අංශ ගණනාවක් නැත්නම් ආයතන ගණනාවක් ඉදිරි ක්‍රියාත්මක වීමේදී මේවා සම්බන්ධීකරණයේ අඩුපාඩු පවතින බව දුර්වලතා පවතින බව අපිට පෙනී ගියා. ඒක නිසා තමයි අපි යෝජනා කරේ මේ සියලු අංශ වෙනුවට එක ජාතික ආරක්ෂාවට අදාළ ශක්තිමත් බුද්ධි අංශයක් පනතකින්. දැනට තියෙන බුද්ධි අංශවලට නීතිමය ආවරණයක් නැහැ. ඒ නිසා නීතිමය රැකවරණය සහිත පනතකින් ශක්තිමත් බුද්ධි අංශයක් අපි රට තුළ ස්ථාපිත කර යුතුයි. ඒකෙදී ලැබෙන බුද්ධි තොරතුරු ලබා ගැනීම සහ බෙදා හැරීම සහය බුද්ධි අංශවල කටයුතු කරන නිලධාරීන්ගේ ඒ අයට අවශ්‍ය ආරක්ෂාව ආවරණය මෙන්න මේ කියන කාරණා සියලු දේවල් ආවරණය වන විදිහට බුද්ධි අංශ ප්‍රතිසංවිධානය විය යුතු කියන එක තමයි අපි ඒ බුද්ධි අංශ පිළිබඳ ප්‍රතිසංවිධානය කරන නිර්දේශ යටතේ අපි ඉදිරිපත් කළේ කියන එකයි මට මතක තියෙනවා. මෙරට ඉදි වූ දැවැන්තම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වන ඔරුගොඩවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඒ පිළිබඳ මේ වාර්තාව තාරකා විජේවංශගෙන්. ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ පවතින විශාලතම ගැටලුවක් ලෙස නිපුණ ශ්‍රමහිඟය හඳුන්වන්නට පුළුවන්. එම ගැටලුවට විසඳුමක් ලෙස මෙම ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා කොරියා වෘත්තීය පුහුණු ආයතනය හඳුන්වන්නට පුළුවන්. මේ තුළින් තරුණ තරුණියන්ට දෙස් විදෙස් රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව හිමිවනවා. මේ තමයි මෙරටේ දූ විශාලතම වෘත්තීය පුහුණු ආයතනය. ඔරුගොඩවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනය ඉදිකෙරුණේ ශ්‍රී ලංකා රජයේ හා කොරියාවේ එක්සිම් බැංකුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි. ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2900ක්. දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලා, ශ්‍රවණාගාර, පුස්තකාල, නවාතැන් පහසුකම්, ආපන ශාලා ඇතුළු සියලු පහසුකම් වලින් එය සමන්විතයි. එමෙන්ම නවීන විද්‍යාගාර, පරිගණක හා භාෂා විද්‍යාගාරද මීට ඇතුළත්. නවීන තාක්ෂණයෙන් යුත් නවලුවට ගැලපෙන පාඨමාලා රැසක් එහි පැවැත්වෙන අතර පාඨමාලා අවසන් කරන සිසුන්ට NVQ 5 සහ 6 ජාතික මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙම වෘත්තීය පුහුණු ආයතනය අද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, රාජ අමාත්‍ය බුද්ධික පතිරණ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
නවීන තාක්ෂණයෙන්ුත් නවලෝට ගැලපෙන පාඨමාලාවන් රාශියක් මෙම ආයතනය සතුයි. මේ අධ්‍යාපනයේ හදාරන සසුන්ට NVQ level 5 ජාතික මට්ටමේ ඩිප්ලෝමා සහතික පත්‍රයක්ද ප්‍රදානය කරනු ලබනවා. මේ ශ්‍රී ලංකේ වෘත්තීය පුහුණු ශාස්ත්‍රයේ හැරුම් ලක්ෂයක් ලෙස සන්තුහන් කරන්නට පුළුවන්. වන්න ලක්මාල් දම්මික සේනානායක සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රෝත්‍යාශය වෙනුවෙන් කාන්තාවන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දඹුල්ල ඇඹුල් අඹේ ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා. දඹුල්ල ඇඹුල් අඹේ ප්‍රදේශයේ ඉදිකළ රන්දදගම උදාගම්මානයේ ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 258 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 35කින් සමන්විත ගම්මානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 304ක්. පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු පහසුකම් වලින් මෙම ගම්මානය සමන්විතයි. මේ රටේ කාන්තාවගේ වටිනාකම අවබෝධ කරගෙන කාන්තා අයිතිය සුරක්ෂා කරන කාන්තා අයිතීන් වලට ශක්තිය ලබා දෙන කාන්තා ප්‍රඥප්තියක් අපි නිර්මාණය කරන්නට ඕන. ඕනතරම් ප්‍රඥප්ති නිර්මාණය වෙලා තිබෙනවා පහුගිය කාලවකවානුවන් වලදී. ඒව කාන්තා ප්‍රඥප්ති නොවේ. ඒව ඡන්ද ප්‍රඥප්ති. මැතිවරණය ක්‍රියාත්මක වෙනකොට ඔය ප්‍රඥප්ති හතු පිපෙනා වගේ නිර්මාණය වෙනවා. මැතිවරණ අවසානයේ ප්‍රඥප්තියේ කොළ කෑලි ටිකක් හොයාගන්න මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා මේ රටේ කාන්තා සවිය මේ රටේ කාන්තා දිරිය මේ රටේ කාන්තා අයිතිය සුරක්ෂා කරනවා පමණක් නොවේ ප්‍රවර්ධනය කරන වැඩි දියුණු කරන ශක්තිමත් ප්‍රඥප්තියක් අපි නිර්මාණය කරලා ජනතාවගේ අනුමැතිය වරම ලබාගෙන මාස 6ක් ඇතුළත පාර්ලිමේන්තුවට අදාළ නීති කෙටුම් 50ක් ඉදිරිපත් කරලා අනිවාර්යෙන්ම නෛතික බලයක් ලබා දෙන කාන්තාව සුරක්ෂා කරන ජාතික වැඩසටහනක් අපි අනිවාර්යෙන්ම නිර්මාණය කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා කවුරුන් දැයි තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේ. ජනාධිපතිවරණය පිළිබඳව ඉදිරියේදී අපි බලාගෙන ඉන්නවා කොහොමද කටයුතු කරන්න කියලා. ඉතින් මම එදා ඉන්න මතයම තමයි අදත් තින්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිවරයා කවුද කියන එක තීන්දුව කරන්නේ. ජනාධිපතිවරණය සඳහා සූදානම් වීම නොව ජනතාවට සහන සැලසීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා. අරලිගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. ඉදිරි ජනාධිපති වර්ණය ප්‍රකාශයටපත් කළාත් නැහැ නාමෝජනත් කඳුලත් නැහැ හැබැයි මේ ගැන විශාල කතිකාවතක් නිර්මාණය කරන පක්ෂ දෙකකින් මේ වෙනකොටපත් කළා දිනවා ජනාධිපති අපේක්ෂක පක්ෂ දෙකකින් මූහද ගවුවා කියලා අමුඩි ගවුවම අපෙන් අහනවා ඇයි ඔයගොල්ලෝ තමුඩි ගන්න නැත්තේ කියලා එක එක්කෙනා අමුඩි ගවලා අපි තමුඩි ගන්න ඕනේද හැමදාම මේ ජනාධිපති අපේක්ෂක පස්ස දෙන පිරිසක් නෙමෙයි අපි රටේ සංවර්ධනය කරන ගමන් තමයි ජනාධිපති වර්ණය ගැන අවධානය යොමු කරන්නේ අපේ පාර්ශවයෙන් ජනාධිපති වර්ණය ගැන අවධානය යොමුීමේ පොඩි අඩුවක් තියෙනවා ඒ අඩුව සිද්ධ වෙලා තියෙන්නේ පක්ෂීය වාසියන තාණ්ඩි වාසියනත් නෙමෙයි රටේ ජනතාව ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕනේ මොකද නමතේ තියාගන්න කල්යල් තියලා අනවශ්‍ය විදියට ඉන් ඇඩ්වාන්ස් පත් කරපු හැම අවස්ථාවකදීම ජනාධිපති අපේක්ෂක ඒ පාර්ශවයේ අසාර්ථක වෙලා තියෙනවා ජාතික භෞතික සැලසුම පිළිබඳ ඇතැමුන් අසත්‍ය ප්‍රචාර සිදු කරන බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. යාවත් කාලීන කළ ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ජගත් මුණසිංහ අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන්ද මේ සඳහා එක්ව සිටියා. මේ ජාතික භෞතික සැලසුමේ කොටස් බොහොමයක් දැන් කරලා තියෙනවා. එකක් තමයි බස්නාහිර පළාත සඳහා අපි අංග සම්පූර්ණ බස්නාහිර මහනගර සැලසුම ඇති කරලා තියෙනවා. ඒ වගේම නැගෙනහිර වෙරළ පළාපේ ත්‍රිකුණාමලයාවට ප්‍රදේශය සඳහා එවැනිම සුවිශේෂී ජාතික භෞතික සැලසුමක් ඇති කරලා තියෙනවා. මේ දිනවල අපි සකස් කරගෙන යනවා හම්බන්තොට ඇතුළු ඒ ඇඹිලි පිටිය කලාපය සඳහා අවශ්‍ය කරන විධිමත් නාගරීකරණ සැලසුම. ඒ වගේම අපේ තෝරගෙන තියෙනවා යාපනය අනුරාධපුරය මහනුවර දැනට සිදු කරගෙන යනවා උපාය මාර්ගික නගර සංවර්ධන
ලක්ෂණය ගාල්ලාදිය ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා කුරුණෑගල දඹුල්ල තිරිකුණාමලයේ එකට තෝරගන්න සහ රත්නපුර මාතර වැල්ලවාය ඇඹිලිපිටිය ඒ වගේම වාලච්චනේ සිට අම්පාර දක්වා වූ කලාපයත් ඒ විදිහට කරගෙන යන්න තමයි අනාගතයේ රජයක් ආයෝජනය කළ යුත්තේ සැලසුමකට අනුව වැඩ කරනවා නම් ණයබර නැතුව වෙනවා නම් මේක තමයි සැලසුම නමුත් මේ රටේ අපි දැකලා තියෙනවා මේ ජාතික භෞතික සැලසුම දඩබීමා කරගෙන තක්කඩි දේශපාලන ප්‍රචාරකයන් කීප දෙනෙක් යම්ම ප්‍රචාර නිකුත් කරනවා එකක් තමයි මේ සැලසුම ඇමරිකා එක්සත් ජනපදයේ සැලසුම පට්ටපල් බොරුවක් මේ සැලසුම සම්පූර්ණ දේශීය විශේෂඥයෝ විසින් සකස් කරන ලද දෙයක් දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවර 20x20 ක්‍රිකට් තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා ක්‍රීඩකින් 14 දිනකගෙන් යුත් නවසීලන්ත සංචිතයේ නායකත්ව හිමි විය යත්තේ ටීම් සෞතිටයි නිත නායක කෙන් විලියම්සන් සහ ෆ්‍රෙන්ඩ් බෝල්ට් විවේක ගන්වා ඇති බව සඳහන් දඟපන්දු යවන්නන් වන මිචෙල් සෙන්ටර් ටොඩ් ඇසල් ඉෂ් සෝදි තිදෙනාම සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක් දෙරට අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් 20x20 තරගාවලිය සැප්තැම්බර් පළමු වනදා මහනුවර පල්ලිකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නිවිතයි अफगानिस्तान आरंभ कपितिकारो मोहम्मद शाहिद वसरक तरंग तानमक पनवीमेट एराट क्रिकेट आयतने तीरने करते बेनपा अफगानिस्तान क्रिकेट आयतने आचार धर्म पद्धति उल्लंघने क्रीम एते हेतुवाई क्रिकेट आचार धर्म पद्धति अणु अफगानिस्तान जातिक कंडायम सहभागी नोवन विना तरंग सदहा क्रीडिकेकु एक्वन्ने नम अनिवार्यन्म एराट क्रिकेट आयतने दनुवत क्रीम सिदुकले हेतुवेनपा शेषाद अवस्था की पेकदीम एराट क्रिकेट आयतने दनुवत नोकर विदेश क्रिकेट तरंगवलट सहभागी वीतिबेनपा लोक कुसलान एक दिन क्रिकेट तरंगावली अतर तुरदी मोहम्मद शेषाद याली अफगानिस्तानेट एवीमट एराट बलधारीन कटयुतु कला ए आबाद तत्वेकट गोदुरुवी अति बव संधान कलमिन केसे वितात मोहम्मद शेषाद पसु සම්පූර්ණින් සුවේ ලබා සිටීදී ලෝක කුසලානින් තමව ඉවත් කිරීමට පියවරගත් බවයි. නමුත් එරට ක්‍රිකට් ආයතනයම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඒ සමගින් ITN ප්‍රධාන පුවත් විකාශය අවසන් වෙනවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk